තවත් කොරෝනා ආසාදිතයින් 1420 දෙනෙකු අද දින හඳුනා ගැනුණා. ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 236833ක් දක්වා ඉහළ ගියා. කොරෝනා ආසාදිතයින් 2134 දෙනෙකු අද දින සුවය ලැබුවා. ඒ සමග මෙරට කොරෝනා සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 199393ක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2480ක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා ඊයේ කොවිඩ් රෝගී සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. අපි ඔක තමයි දිගටම කිව්වේ සර් ඇමතිතුමිය දැම්ම ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන් කියලා නිලතලයකුත් පත් කරා. එතුමා හැමදාම වෙබ් අඩවියේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ දානවා ඩේටා නැත කියලා. ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන්ට අපි යන්නේත් නැහැ. මේකේ මේ තියෙනවා මේ එපිඩ් එකට වගකීම් 6ක්. පළවෙනි එක තමයි ජනාධිපතිතුමනි ඔබතුමා දැන් කියපු ටික හරියට හරි සර්වියලන්ස් එක පළවෙනි එක දෙවෙනි එක අවුට්බ්‍රේක් කන්ට්‍රෝල් තුන්වෙනි එක වැක්සිනේෂන් හතරවෙනි එක ක්ලිනිකල් මැනේජ් කෝඩිනේෂන් පස්වෙනි එක ඔපරේෂනල් රිසර්ච් ඊළඟට මොනිටරින් ඇන් ඉවැලුවේෂන් නමුත් එහෙම කරන්නේ නැහැ සර් එතන ඉන්න ඉතුරු කන්සල්ටන්ට්ස්ලා අපිට ඇවිල්ලා කියනවා ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නේ නැහැ තුන් දිනක් තමයි සියලුම දේවල් කරන්නේ සර් මේක මන්දම වගකීමෙන් කියනවා සර් මේක කුමන්ත්‍රණයක් කියලා මේ ඩේටා දෙන්නෙම නැහැ මේ අතර අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා අපිට ඇත්තරම කුමන්ත්‍රණයක් කියලා ඒක කලකන්න පුළුවන් කමක් නැහැ නමුත් දත් ඉදිරිපත් කිරීමේදී අඩුපාඩු තිබුණා දැන් ඒක නිසා තමයි අපි ඇත්තරම දැන් මියගිය අයගේ දත් උනත් අපි දැන් පෑය 24ක් ඇතුළත සිදුවෙන දත් අපි අනිත් පවදාට අපි දෙනවා ඉතින් ඒ නිසා ඒ පසුගිය කාලේ සිදුවිච්ච ඒ වරද දැන් අපි නිවැරදි කිරීම සඳහා තමයි මෙම ප්‍රතිවිවගතකරණය අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ संख्या लेकिन वैरतक निसा दिन हतक संचरण सीमा पैनवी में टेस्ट हुआ था මේ සම්බන්ධයෙන් ඒ තීරණ ගන්න අවස්ථාවලදී ඒ තොරතුරු එක තොරතුරක් මත නෙවෙයි සිද්ධ වෙන්නේ ඒ නිසා ඒ තීරණ ගත්ත ප්‍රධාන ආයතන වලින්ම තමයි මේ පැහැදිලි කර ගැනීම කරගන්න වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට මේ මොහොතේ ඒ ගැන ප්‍රකාශයක් කරන්න අමාරුයි මේ අතර ඊයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙසයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩපළන අධ්‍යක්ෂකවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත් කර තිබෙනවා මේ හැම වார்த்தාවකම සටහන් වෙන්නේ ඊට කලින් පැය 24 තුල සිද්ධ වෙච්ච මරණ නෙමෙයි මේක වැරද්දක් හැබැයි ඒක නෙමෙයි ඒක හැමෝම දැනගෙන හිටියා නොදැනගෙන හිටියේ ආණ්ඩුවේ ප්‍රධානීන් විතරද කියන කාරණේ තමයි අපේ ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ මොකද මේ වார்த்தාව හැරි පැහැදිලිවම සටහන් වෙනවා මේ වார்த்தාව පදනම් කරගන්නේ මෙන මේ දිනේ සිට මෙන මේ දිනේ දක්වා කිය. එහෙම නැත්නම් පෙර දිනේදී වார்த்தාව මරණ විදියට මේක වார்த்தාවක් එන්නේ නැහැ. ඊළඟට දැන් මේකේ වැරද්ද දැන් වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා පිට දාලා ඔහු ඉවත් කරලා තියෙන තනතුරෙන්. ඉතින් මේක හරිද සාධාරණද මේ ඉවත් කිරීම තුල මේ දත්ත නිවැරදි වෙනවාද? පාදිනියයි කියන්නේ ජනාධිපති රාජපක්ෂගේ නාට්‍යාමියෙක්. මේ මිනිස්සයා දන්නේ මේ එකක් නැහැ මේ මේකේ වසංගත රෝගාංශය ගැන. මේ මොකද ඒ කියන්නේ කෙනෙක් මැරුණ හැටිය ඒ එයාගේ එයාව සංඛ්‍යා ලේඛන ගන්න බෑ. ඒ රෝගියා මැරුණාට පස්සේ PCR එකක් කරනවා. ඒ PCR එකේ ප්‍රතිඵලය එන්නේ යනව දවස් 2 3 4. එතකොට ඒක කොරෝනා වසංගතය නිසායි කියලා එන්නේ තව දවස් ගණනාවකට පස්සේ. එතකොට ඒක එන්නේ ඒ දවස්වල තමයි. ඉතින් මොකද දැන් 101ක් කියන්නේ මොකද්ද? ඒ පෙරේද තියුණ මරණ සංඛ්‍යාවට පස්සේ ඊයේ වෙනකොට වාර්තා වුණ සංඛ්‍යාව තව 101කින් වැඩි වෙනවා. මොන විදියකින් හරි වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මිය යන ප්‍රමාණය කියන්නේ මිය ගියාමනේ වාර්තා වෙන්නේ. ඉතින් වාර්තාව වැරදි නම් මිය යන ප්‍රමාණයත් වැරදි වෙන්න පුළුවන්. මේ නිකන් graph පරගෙන කාගේ හරි ලණුවක් කාලා මේව කරනවා මේ වගේ නාට්‍යාමිලත් එක්ක මේ සෞඛ්‍ය කරන්න ගියොත් මේක තමයි අන්තිමට සිදුවෙන්නේ. මේ රටේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නා නම් මේකේ එන්නත් කරණය මේ වසංගතය පාලනය කරන්න වෙලහකට පාලනය කළා ඉවරයි. කරන්න බැරි වුණේ මොකද? කරන්න බැරි වුණේ මේ ජනාධිපති කාර්යසාධක බලකාය කියලා එකක් ගහගෙන දන්නේ නැති ඔක්කොම මිනිස්සු එතන පටවගෙන පළපුරුද්දක් නැති ඉගෙනගෙනත් නැති මිනිස්සු ටිකක් වට කරගෙන මේ කරපු එකෙන් තමයි මේ විනාශය වුණේ ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ දැන් බල්ලගේ වැඩේ බූරුව කරන්නේ නැතුව ඒක බල්ලට බාර දෙන්න හරි එතකොට ඒක හරියට කෙල්ලයි